මේ ඔහොට්ටුවේ රාජපක්ෂවරුන්ට තියෙන බලය නැති වෙලා මේ අනිල් මහත්තයත් එක්ක කට්ටියක් සන්ධානගත වෙනවා කියලා කතාවක් වෙනවා. මේක ඇත්ත තත්ත්වය මොකද්ද? ඉතින් 2019 යුද්ධයේ අවසන් කරපු කාලේ ඉඳන් මේ රටේ දේශපාලන කඳුළු දෙකක් ගොඩනැගුණා. එකක් තමයි රාජපක්ෂවාදී කඳවුර සහ තව පැත්තකින් රාජපක්ෂ විරෝධී කඳවුර. ඉතින් මොකද රාජපක්ෂවාදී සහ රාජපක්ෂ විරෝධී කඳවුර කියන කාරණේ අපිට අලුත් කාරණයක් නෙවෙයි. පැහැදිලිවම ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ශක්තිමත් දේශපාලන බලවේගයක් විදිහට ඉදිරියට ඕනෑම ඇතිවෙන එකට මුහුණ දෙන්න අපි සූදානම්. අපි පක්ෂයක් විදිහට අපි සන්ධානගත වීම පිළිබඳව මතන අපේ පක්ෂයේ ප්‍රතිපත්ති තියෙනවා. ඒ වගේම අපේ පක්ෂයේ ගෞරවය. ඒ වගේම තමයි අපිත් එක්ක වැඩ කරන සහ අපේ ප්‍රතිපත්ති විශ්වාස කරන කණ්ඩායමක් එක්ක සන්ධානගත වෙනවා මිසක් අපේ පාක්ෂිකයාව හැල්ලු කරන අපේ ඡන්දදායකයාව හැල්ලු කරන අපේ ප්‍රතිපත්ති විශ්වාස කරන්නේ නැති අයත් එක්ක සන්ධානගත වෙන්න අපට උවමනාවක් නැහැ. ඒ පිළිබඳව පක්ෂයක් විදිහට තනි ඉදිරි කාල සීමාව තුළ අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනවා. ඒ කියන්නේ පොහොට්ටුවේ ඇත්තටම එහෙම දෙයක් වෙලාද රනිල් මහත්තයත් එක්ක කට්ටියක් ගිහිල්ලා යන්නද හදන්නේ සන්ධානයක් හදාගෙන? නෑ, නොයෙක් කටකතා තියෙනවා. එහෙම දේශපාලන හැටි. ඉතින් අපි කටකතා විශ්වාස කළා දේශපාලන ප්‍රතිපත්ති හදනවත් හුදෙක් බලය ලබා ගැනීම සඳහා අපි දේශපාලන වාසි වලට කටයුතු කරනවත් දේශපාලන බලවේගයක් නෙවෙයි. මේ රටේ අවශ්‍යතාවය වෙනුවෙන්, ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන්, රටේ ඒකීයත්වය වෙනුවෙන් අපි විශ්වාස කරන දේශපාලන කඳවුර ආරක්ෂා කරන්න, මේ රට ආරක්ෂා කරන්න දේශපාලන තීන්දුවගත්තු සහ ගන්න පිරිසක්. ඒ නිසා ඕනෑම කෙනෙක්ට කටකතා හදන්න පුළුවන්. මේ පක්ෂ විවෘතය එන්න පුළුවන්, යන්න පුළුවන්. බෑදින් අපි මේ රටටත් පාක්ෂිකයටත් පක්ෂයටත් සාධාරණ ඉෂ්ට වෙන විදිහට වැඩ කරනවා. දැන් මේ 69 ලක්ෂයේ ජනවරම හොයාගෙන මේ අද රැස්වීමක් තියෙන නුගේකට මහින්ද සුළඟ වගේ එකක් මොකක් වෙයිද ඇත්තටම මේක? මම එයාට සුබපතනවා. මොකද එයා අපේ කඳවුරේ හිටපු අය. ඉතින් අද අපෙන් වෙන් වෙලා ගිහිලා තියෙනවා. ඉතින් බොහෝ අයට අපේ සමහර කණ්ඩායම එක්ක පුද්ගලයන් එක්ක පෞද්ගලික ප්‍රශ්න තියෙනවා. මම දැක්කා උන්ගේ මාධ්‍ය සාකච්ඡාවලත් ඒ අය තමන්ගේ පෞද්ගලික කාරණා පිළිබඳව කතා කරේ. තමන්ට වෙච්ච අසාධාරණකම් ගැන කතා කරේ. එමෙතන තමන්ගේ යම් පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් එක්ක පෞද්ගලිකව තියෙන කෝන්තරයක් ගැන තමයි ඒ ඔවුන් නිරන්තරයෙන් මාධ්‍ය හමුවේ සහ අනිකුත් කාරණාවලදී සඳහන් කරන්නේ. බැලු බැලමටත් එහෙම කාරණයක් අපිට පේනවා. ඉතින් ඒ වුණාට මම හිතන්නේ අපි දෙක හිටපු අය. ඉතින් එහෙම තමයි. ඉතින් ආදරේ වැඩි වුණාම ආදරේන වෛරයට පෙරලෙන්නේ. ඉතින් යම් හිතමනාපකම් තියෙනවා. බෑ ඉතින් එයාටත් සහ මේ රටට අපි කියන්නේ තියෙන්නේ මේ 69 ලක්ෂය කියන්නේ එකම ඇතිවරණක ප්‍රතිඵලයක් විතරයි. ඒ 69 ලක්ෂය ඇතුලේ නෙවෙයි අපේ ප්‍රතිපත්තිය තියෙන්නේ. අපි නියෝජනය කරන දේශපාලන කඳවුර ඇතුලේ. ඉතින් අපි අදටත් විශ්වාස කරන අපි නියෝජනය කරන ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ කියන දේශපාලන කඳවුර ඒ 69 ලක්ෂය ගොඩනැගිච්ච දේශපාලන ප්‍රතිපත්තිය තියෙන මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා වටේ හැදිච්ච වැඩිච්ච සහ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බණ්ඩාරනායක මැතිණිය එක්ක ආරම්භ කරපු ගමනෙන් ආරක්ෂා කරගෙන නවීකරණය වෙලා ආපු ගමනක්. ඒ ප්‍රතිපත්ති තවදුරටත් නවීකරණය කරමින් නූතන පරම්පරාවට ගැලපෙන විදිහට නූතන පරම්පරාවේ දේශපාලන බලවේගයක් විදිහට ශ්‍රී ලංකා පොත්ජන පෙරමුණ ඉදිරියට යනවා. ඉතින් කැඩලා ගිහුව අයට පක්ෂ හදා ගන්න පුළුවන්, බලවේග හදා ගන්න පුළුවන්. ඒකයේ අයිතියක්. ඉතින් අපිට පුළුවන් එයාට සුබපතන්න විතරයි. දැන් විමල් ගම්මන්පිල යන මන්ත්‍රීවරු කියනවා ජනතාව පිළිගනී කියලා ඔබතුමාට හිතෙනවද? නේද, එයාටත් අයිතියක් තියෙනවා නේද අදහස් ප්‍රකාශ කරන්න. ඒකේ අය ප්‍රකාශ කළ යුතුයි. ඒ හින්දා මම එතුමාලා මගේ පියා වෙනුවෙන්, මගේ පක්ෂ වෙනුවෙන්, අපේ කඳවුර වෙනුවෙන් විශාල කැපවීමක් කරපු අය ද. ඉතින් ඒ හින්දා ඒ අය විවේචනය කරන්න මට අයිතියක් නැහැ. සමගේ දේශපාලනෙත් ඒක නෙමෙයි. ඉතින් මම එයාට සුබපතනවා. දැන් කොහොමද මේ ඔබතුමාලගේ පොහොට්ටුවේ ඉදිරි සැලැස්ම? දැන් SB දිසානායක මන්ත්‍රීවරයා කිව්වා නාමල් රාජපක්ෂට තව කල් තියෙනවා කියලා. ඔබතුමා මොකද මේ ගැන හිතන්නේ? ඉතින් නොඑක් අයගේ මත තියෙනවානේ. ඉතින් නාමල් රාජපක්ෂට කල් තියෙනවද නැද්ද කියන කාරණේ නෙමෙයි මෙතන ප්‍රශ්නේ. අපි නියෝජනය කරන දේශපාලන කඳවුර ආරක්ෂා කරන්න පුළුවන්ද බැරිද කියන කාරණේ. ඒ හින්දා අපි පළවෙනිම තීන්දුව කරන්න ඕනේ පුද්ගලයෙක් හෝ ඒ පුද්ගලයාගේ වයස කේන්ද්‍ර කරගෙන නෙවෙයි. අපි නියෝජනය කරන දේශපාලන කඳවුර, අපි විශ්වාස කරන කාරණා, අපි ආරක්ෂා කරපු මේ රටේ ඒකීයත්වය, ඒ වගේම තමයි මේ රටේ අනාගත පරම්පරාවට නවීකරණය වෙච්ච දේශයක් ගොඩනගන්න පුළුවන්ද බැරිද කියන කාරණේ. ඉතින් අපි පක්ෂයක් විදිහට SB අමාත්‍යතුමා ඇතුළු අපි කණ්ඩායමම ඒ මතයේ ඉඳන් අපි වැඩ කරන්නේ. ඒ හින්දා අපි ඉදිරියේදී මැතිවරණයක් යනකොට අපි කාටවත් හදිසියක් නැහැ. අපි කවුරු කලබල වෙන්න ඕනේ නැහැ. ජයග්‍රහණය කරන්න පුළුවන් පුද්ගලයා නම, ගම, වාසකම, වයස බලන්නේ නැතුව අපි ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ රනිල් මහත්තය නෙවෙයිද? නැති, ඒ පිළිබඳව අපි තවදුරටත් සාකච්ඡා කරමු. හැබැයි ඉතින් එක පැත්තකින් එතුමාගේම කඳවුරේ අය සමහරු කියනවා පොහොට්ටු එක ගියොත් දිනන්න බැහැයි කියලා. ඒ වගේම එතුමා කඳවුරේ සමහරු කියනවා පොහොට්ටු එක යා යුතුයි කියලා.
අපි අදරත් විශ්වාස කරනවා අපේ කඳවුර ආරක්ෂා කරන්න පුළුවන් පුද්ගලයෙක් අපි යන්න ඕනේ කියලා. ඒ හින්දා අපි වගකීමකින් කියන එක පැත්තෙන් අපේ පාක්ෂිකය හැල්වෙන්න අපිට තියන්නේ නැහැ. අපේ ප්‍රතිපත්ති හැල්වෙන්න අපිට තියන්නේ නැහැ. ඉතින් යම්කිසි කෙනෙක්ට අපේ පාක්ෂිකය සහ ප්‍රතිපත්ති එක්ක ගිහිලා ජයග්‍රහණය කරන්න බෑ කියලා හිතනවා නම් ඒ අය ගමන යන්න පුළුවන්. අපි අදරත් අපේ පක්ෂයේ පාක්ෂිකය සහ ඒ පාක්ෂිකයේ මතය සහ අපේ ප්‍රතිපත්ති අපි විශ්වාස කරනවා. ඉතින් අපි ඒ කඳවුරේ අපි දැන් ඔබතුමාලගේ අපේක්ෂකයා නම් කිරීම බාර දීලා තියෙන මහින්ද මහත්තයරද මොකක්ද ඒක තත්ත්වය? අපි වෙලාවට කියන්න. මහින්ද මහත්තයා තමයි ඇති අපේ නායකයා. ඉතින් එතුමා අපිට කියයි වෙලාව ආවම. ඒ වගේම ඉතින් දැන් ඡන්දේ කල් දානවා කියලත් කතාවක් යනවා නේද? ඉතින් අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඉතින් අපි පැහැදිලිවම ඡන්දේ තියන්න ඕනේ කියන තැන අපි ඉන්නවා. ඡන්දේ කල් දානවා කියන ඒවාට අපේ සහයෝගයක් අපි දෙන්නේ නැහැ. අපි දින්නත් පෙරදුනත් ඕනෑම කෙනෙක්ගේ මේ රටේ වෙලාවට මැතිවරණ තියන්න ඕනේ. යම්කිසි නායකයෙක් ඉදරණ නම් එයාට දිනන්න සුදුසු පරිසරය හැදෙනකන් ඡන්දේ කල් දා ගන්න ඕනේ කියලා ඒකට අපි විරුද්ධයි. ඒ හින්දා අපි වෙලාවට කාලය ආවම අවශ්‍ය වෙලාවට සුදුසු පුද්ගලයා අපි ඉදිරිපත් කරගන්න. දැන් ජාතික සම්පත් විකිණීමේ සටනේ ඔබතුමා හිටියනේ දැන් මොකක්ද ඒකේ දැන් ගොඩක් පැහැදුන අපි අදලත් ඉන්නවා. අපි කියන්නේ නවීකරණය කරන්න. ආයෝජකයෝ ගේන්න. මේ දිනු කරන්න. අපි අමුමුවේ කොලේ වහලා විකුණන්න ලෑස්ති වෙන්න එපා. ඒකට අපි අදත් විරුද්ධයි. එදත් විරුද්ධයි. අපි හෙටත් විරුද්ධයි. හැබැයි අපි ජාතික සම්පත් වල වටිනාකම් වැඩි කරන්න. ඒවයි කාර්යක්ෂමතාවය වැඩි කරන්න. ඒවයින් ජනතාවට ලැබෙන ප්‍රතිපාදන සහ සුභසිද්ධිය සහ සේවාවන් දිනු කරන්න අවශ්‍ය ආයෝජකයෝ එක්ක ඉදිරියට යෑමේ අපේ විරෝධතාවයක් නැහැ. හැබැයි කුලේ වහලා ගහනවා නම් අපි ඒකට විරුද්ධයි. ජනතා විමුක්ති පෙරමුණ තිබුණු රැල්ල තියෙනවද මොකද හිතන්නේ? ඉතින් තව දේශපාලන පක්ෂයක් නේ. ඉතින් ඔය හැම පක්ෂයක්ම කාලානුරූපව තමන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා, තමන්ගේ අදහස් ඉදිරිපත් කරනවා. ඉතින් මම දන්නේ අපේ පක්ෂ කාර්යාලයේ ඇතුළේ ඉඳන් අපි තවත් පක්ෂයක් ගැන කතා කරලා වැඩක් නැහැ. අපි අපේ ප්‍රශ්න ටික විසඳගෙන අපේ ගමන අපි යනවා මිසක් අනිත් අයගේ රැලි ගැන හොයන්න හොඳ නැහැ. ඉතින් මම අදටත් විශ්වාස කරනවා මේ මොන රැල්ල ආවත් රැල්ල පදින්න යන්න වෙන්නේත් වැල්ලෙන්. රැල්ල පදින එකට ගොඩ එන්න වෙන්නේත් වැල්ලෙන්. ඉතින් අපි වැල්ලේ ඉඳන් තීන්දුව తీරන ගත්තම අපිට හරි රැල්ල අල්ල ගන්න පුළුවන්. ඔබතුමාලා තවදුරටත් ප්‍රමාදයි නේද මේ අපේක්ෂකයා නම් කිරීම? කිසිම ප්‍රමාදයක් නැහැ. මැතිවරණ ප්‍රකාශයට පත් කරනකොට අපි අපේක්ෂකයා නම් කරනවා. අපි අපිට කිසිම ප්‍රමාදයකුත් නැහැ, හදිසියකුත් නැහැ. දැන් මැතිවරණේ මේ ලබන මාසේ වගේ එනවා කියලා මේ හරින් ප්‍රනන්දු මහතාත් කියලා තියෙන තව ඉදිරි මාස දෙකේ වගේ එනවා කියලා. බොහොම හොඳයි. ඉතින් අපි ඉදිරි මාස දෙකේ නම් කරනවා. හරි. You're watching the Life Traveler Channel.